ටෙලිවිෂන් ශේත්‍රයේ ඉන්න අපි අතුළු විශාල පිරිසක් මේ ශේත්‍රය නියෝජනය කරනවා. හැබැයි අපි හැම දිනාගේම මේ දවස්වල පොදු මාතෘකාව බවට පත් වෙන්නේම රයිගම් ටෙලිස් 2023 පිළිබඳව. අපි අතර ඉන්න බොහෝ දෙනෙක් මේ සඳහා නිර්දේශිත වී තිබෙනවා. සම්මාන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේවායි තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අතරතුරේදී තමයි රයිගම් ටෙලිස් 2023 පිළිබඳව මැදිරිය සිට අපිත් එක්ක කතා බහ කරන්න අපි ගෞරවනීයව ආරාධනය කළේ රයිගම් සමූහයේ ගරු සභාපති ආචාර්ය රවි ලින්ගේ මහත්මයාට අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔබතුමන්ව ඒත් එක්කම රයිගම් ටෙලිස් කිව්ව ගමන් එහා ඇඳුණු දැන් එහා තදින් බැඳුණු නම තමයි සම්පත් බැංකුව. ඒ පාර්ශවය පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක කතා බහ කරන්න අපි ආරාධනය කළා දීපල් දසිල්ව මහත්මයාට. එතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙම් සහ ශාඛා බැංකු කටයුතු සම්පත් බැංකුව නියෝජනය කරමින් අයබන් කියලා පිළිගන්නවා ඔබතුමන්ව. දැන් සාමාන්‍යයෙන් යම් කඩේමකට එනකොට ඉලක්කම් වශයෙන් යම් කඩේමකට එනකොට අපි කියනවා රිදී ජුබිලිය, ස්වර්ණ ජයන්තිය, දැන් මේ එන්නේ රයිගම් ටෙලිස් ද විසිවන අදියර ජනතාවගේ හදවත් වලින් කවදාවත් විසින් නොවුණු නමුත් විසිවන අදියරට තමයි මේ එන්නේ. මේ වතාවේදී මොකක්ද තේමා? මොකද රයිගම් ටෙලිස් හැමදාම වෙනස් වුණ අලුත් අර්ථකථන අරගෙන ආවා. මම හිතනවා මේ වතාවේදීත් ඒකට වෙනම අර්ථකථනයක් ඇති කියලා. ඇත්ත වශයෙන්ම දිනේෂ් අපි හැම අවුරුද්දකම අලුත් තේමාවක් එක්ක ආවේ. ඒ වගේම තේමා වර්ණයක් එක්ක. දැන් මෙවර අපි තෝරාගත්ත වර්ණය තමයි ඒක ජාත්‍යන්තර වශයෙන්ම 20 ජුබිලියේ වර්ණය තමයි එමරල්ඩ් කියන්නේ එමරල්ඩ් මැණිකේ කලර් එක මේ තද කොළපාට. ඒක තමයි අපේ දිගටම අපේ තියෙන තීම් කලර් එක කියලා අපි කියනවා. ඊට අමතරව අපි තෝරගෙන තියෙනවා මේ 20 සංවත්සරය ඒක එක කඩයිමක් 20ක් කරනවා කියන්නේ 20 නැතුව අර ඒ වචනේ හොඳයි මට මේ අද තමයි ඒක අහුනේ. මේ 20 නැතුව අවුරුදු 20ක් කරපු එකේ අපි 20 සංවත්සරය සමරනකොට ඒක ලෝක සම්ප්‍රදාය අනුව 20 සංවත්සරය කියන්නේ චයින ජුබිලි. චයින කියන්නේ මේ මේ චීනේ නෙමෙයි. චීනේ සමහරට ඒක හදන්න ඇති පෝසිලෙන් බාණ්ඩ. පෝසිලෙන් බාණ්ඩ වලට චයින කියලා කියනවා. ඒක බුල්ලින් චයින ෂොප් කියලා කියන්නේ. ඒ වගේ අපි කියන සිංහල භාෂාවෙන් වළංකඩේට පැනපු හරකක් කියන වගේ. එතකොට මේ මේ චයින ජුබිලිය ඉතින් චයින කියන වචනෙත් එක්ක ඉතින් අර එන අර්ථකථනය මේ චීනෙත් එක්ක තරහක් නෙමෙයි. නමුත් ඒකට අපි පෝසිලෙන් කියලා නමක් කළා. ඒකේ අපේ සංකේතයත් පෝසිලෙන් පිඟානක්. ඒක මැද්දේ කොටපු 20 සංවත්සරය පෝසිලෙන් ජුබිලි කියලා රයිගම් ටෙලිස් කියලා ගහලා. ඉතින් මං හිතනවා දැන් මේවත් අපි අලුත් එකතු කිරීම. අපි හැමදාම අලුත් එකතු කිරීම කරා දිනේෂ් අපේ සම්මන්වලට. ඒක මං කියන්නේ වතාවන් එක වතාවක් නෙමෙයි ලෝක චාරිත්‍ර අපි කියනවා. උදාහරණයක් ඇටියට ඔස්කා සම්මන්වලේ තිබිච්ච නොමිනේෂන් ලාන්ෂෝන් කියන එක. ඒ කියන්නේ කවුරුත් මේ නොමිනීස්ලව ඇගෙයීමට පත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක වගේ දේවල් අපිට ඒක දිගට දිගට කතා කරන්න බෑ. ඒ කියන්නේ නිර්දේශිත නාමලාභීන්ගේ රාත්‍රියක් අපි අරඹ කිව්වාගේ මාර්තු මාසේ. මොකද එවුන් අගේට අගෙයීමට ලක් කරන්න අර දක්ෂයන් අතර දක්ෂයන් අගෙයීමට ලක් කරන්න ඒ දක්ෂයන් අතර දක්ෂයෙක් එක්කෙනෙක් කවුරු හරි සම්මානයට පාත්‍ර වෙයි. හැබැයි මන් දන්නවා අපේ ශේත්‍රයේ ඕනම කෙනෙක් මේ කියන්නේ නිර්දේශිත නාම අතරට තමන්ගේ නම පැමිණීම පවා රයිගම් ටෙලිස් අතරට තමන්ගේ ජයග්‍රහණයක් ඇටට සලකනවා. තමත්ම සුවිශේෂී අවස්ථාවක් මේක. දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආරම්භයේදී කිව්වා වගේම අවුරුදු 20ක් පුරා මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී රයිගම් ටෙලිස් එක බැඳුණු තදින් බැඳුණු නාමය තමයි ඊට පස්සේ සම්පත් බැංකුව කියලා පත් වෙන්නේ. ඇත්තටම ඇයි සම්පත් බැංකුව මේ තරම් උනන්දුවෙන් මම දැකලා නැහැ වෙන 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 කිසිවකට නැති පුදුමාකාර උනන්දුවක් ඔවුන්ගේ නොවන ඉසව්වක් සඳහා පුදුමාකාර කැපවීමක් 14 වෙනි වතාවට. ඇයි මෙච්චර උනන්දුවක් රයිගම් ටෙලිස් කියන්නේ? ඔව් දිනේෂ් මෙහෙමයි. මම මුලින්ම රයිගම් ආයතන ස්තුතිවන්ත ස්තුතිය පුද කරන්න ඕනේ. මොකද අපි දන්නවා මේ පුංචි තිරයේ සම්භාවනීය අමුත්තන් හා තරු අගය කිරීමට මේ පැවැත්වෙන රයිගම් ටෙලිස් මේ සම්මාන වලලේ ඇත්තටම බැංකුවට ආරාධනය කිරීම ගැන ඒ වගේම අපි දන්නවා මේ මේ කලාව පෝෂණය කිරීම එතකොට කලාකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම එතකොට අපි දන්නවා ඒවා උදව් වෙනවා මේ රටේ සංවර්ධනයට. ඉතින් ඒ වගේ දෙයකට සම්පත් බැංකුවත් හැමතිස්සෙම බැංකුවක් කිව්වම හිතන්නේ මූල්‍ය කටයුතු පමණයි කියලා. අපි එහෙම නෙවෙයි ඇත්තටම ගොඩාක් අපි මේ සමාජ සත්කාරක සේවාවන්වල ඉන්නවා. එතකොට මේකත් ඇත්තටම මේ කලාව එක්කලා එකතු වෙච්ච දෙයක්. එතකොට රයිගම් වගේ ආයතනයක් ඒකට කරන කලාව පෝෂණය කිරීමට කරන මේ සම්මාන උළෙලට අපිට සහභාගී වීම
ගැනත් අපි සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට ආරාධනය කිරීමෙන් අපි ස්තුතිවන්ත වෙන ගමන් ඒක හින්දා තමයි මේ දිගටම මේ කාර්යභාරයේ නියැලී සිටින්නේ දිනේෂ්. මොකද මුල්‍ය ශේත්‍ර ප්‍රධාන ප්‍රදේ විශ්වාසය. ඔව්. මම විශ්වාස කරන ඔබතුමාලට ඒ රයිගම් එක්ක තිබෙන සම්බන්ධතාවයේ මූලිකම සිද්ධාන්තය විශ්වාසයේ බවට පත් වෙන්නේ ඇති කියලා. දැන් අපි දන්නවා රයිගම් ටෙලිස් ආරම්භ කළ දවසේ ඉඳන් මේකේ නවීතාවයන් එක්කාසු කරමින් මේ දේවල් කරගෙන යද්දී සහ බොහෝ විට සම්මාන ලංකාවේ සම්මාන උළෙලින් පස්සේ ඉරමත් මේ අපිට තියෙන ප්‍රධානම දේ තමයි සම්මාන ගැන විවිධ මති මතාන්තර විවිධ කතාබහ. හැබැයි පසු කම්පන ඉතාමත්ම අඩුවෙන් දකින්න පුළුවන් එකක් තමයි රයිගම් ටෙලිස් කියලා කියන්නේ. මොකද හැම දිනෙකම පහේ එකඟ වෙන්න තැනට මේ විනිශ්චයන් ලබා දීමේදී බොහොම පැහැදිලි නිර්බද්ධතාවයකින් කටයුතු කරන ආකාරයක් දකිනවා අපි රයිගම් ටෙලිස්. ඔබට ඒ ගැන මොකද කියන්නේ? ඒ ගැන කියන දේ පොඩි කතාවයි. ඕක තියෙන්නේ පොඩි ප්‍රශ්න දෙකකට උත්තර හරියට දුන්නා නම් හරි. ඒකට පළවෙනි ඕක තියෙන පොඩි මේ සමීකරණ ෆෝමියුලා එක. ඒක පළවෙනි එක තමයි මේ විනිශ්චය මණ්ඩලයේ තෝරා ගැනීම. ඒක හරිම බාර දුර කටයුත්තක්. ඒක සම්පත් බැංකුව අපි මේක අපි දෙකොල්ලෝ සාකච්ඡා කරලා අනෙක් සමහර අනුග්‍රහක බවතුන්ත් එක්කත් සාකච්ඡා කරලා අපි මේකේ විනිශ්චය මණ්ඩලයේ තෝරනකොට හැම වෙලේම විනිවිදභාවය ආරක්ෂා කළ හැකි විනිශ්චය මණ්ඩලයක් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් තෝරගන්නවා. ඉතින් ඒකට තියෙන ලොකුම බාධකය තමයි දැන් හුඟ දෙනෙක් මේ විනිශ්චය මණ්ඩලයට සුසුකම් දක්වන අය අද මේ ශාස්ත්‍රයේ වර්තමානයේ නිරන්තරයෙන් රැඳිලා ඉන්නේ. එතකොට එහෙම කෙනෙක්ව දැන් උදාහරණයක් හැටියට ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙච්චි ජේෂ්ඨ නළුවෙක් නැත්තම් සංස්කරණ ශිල්පියෙක්ව අපිට ගන්න බෑ. ඒ මොකද බැරි වෙලා කතේ ටෙලිනාට්‍යයට ගියා නම් ඒ එන නම ගැලුමක් තියෙනවනේ. එතකොට තියෙනවනේ ප්‍රශ්නයක්. ඊගාවට ඒගොල්ලන්ට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් පරිණත කලාකරුවෙක් හරි නැත්තම් ශිල්පියෙක් හරි නැත්තම් ඒ පිළිබඳ විද්වතෙක් ශාස්ත්‍රයේ ඒගොල්ලන්ට මේ කාලය කැප කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. මොකද අපි පෙබරවාරි මාසේ අන්තිමට මාස දෙකක් ඇතුළත ඒක දෙනවා කියන්නේ විනිශ්චයක්. ඒක හරි අමාරුයි. වසරක ඒවා ටෙලිනාට්‍ය විතරක් නෙමෙයි මාධ්‍ය වැඩසටහන් සම්මාන 45ක් විතර මේ ජූරිය විසින් නිර්ණය කරන ඔක්කොම සම්මාන 75ක් විතර දෙනගේ ජූරිය විසින් නිර්ණය කරන සම්මාන. ඉතින් ඒක තමයි පළවෙනි ෆෝමියුලා එකේ පළවෙනි කෑල්ල. ඊගාවට දෙවෙනි අංගය තමයි ඒ විනිශ්චය පත් කළාන් පස්සේ ඒගොල්ලන්ගේ වැඩවලට ඇඟිලි නොගහ ඉඳීම. ඉතින් ඒක අපි කවුරුත් කරන්නේ සම්පත් බැංකුව අපි ඒව ගැන කිසිම නැහැ. ඒගොල්ලන්ට පහසුකම් සලසනවා ඒවැ පටි එකතු කරලා දෙනවා ඒ අවශ්‍ය ඒගොල්ලන්ට ඒ තියෙන ඒ බලන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා මිසක් අපි කිසිම කෙනෙක් අදටත් මම දන්නේ නිර්දේශ නම ටික දන්නවා කවුද මේ සම්මාන ලාභීන් කියලා. ඒක ඒ මොකද ඒක ඒක ඉතාම නිවැරදිභාවයකින් කරේ නැත්නම් මේ සම්මාන වල පවත්වාගෙන යන්න බෑ. මම පොඩි අදහසක් ඔකට එකතු කරන්නම්. මේක නිකන් සම්මාන උරුල කියන්නේ කේක් එකකට සමාන කරනවා අයිසින් කේක් එකකට. ඒකට මේ අයිසින් ඕන තරම් දාද සංගිලා හෝටලෙට ගෙනාවා අපි නොමිනේෂන් ඉවිලින් දැම්මා අපි සම්පත් පිළින ප්‍රදාන කරනවා ශ්‍රී ලංකාවේ එකම සම්මාන උරුල මුදල් ත්‍යාග පිරිනමන සම්පත් පිළින තුලින්. එතකොට ඉන්ෂුරන්ස් දෙනවා අපි රක්ෂණ අලියන් සමාගමත් එක්ක මේ ඕන එකක් මේවා මේ ෆ්‍රිල්ස් අපි කියන්නේ රැලි අයිසින් එකතු කරත හැකි. එතකොට හැබැයි මේකේ අර මැද කේක් එක රහ නැත්තම් මේ ඔච්චර අයිසින් එකතු කළත් මේක අගයක් නැහැ. ඉතින් ඒ කේක් එක ඇතුළේ ගර්භය නැත්තම් කෝ එක තමයි මේ විනිශ්චය මණ්ඩලයේ තියෙන සාධාරණීයත්වය කියන එක. ඉතින් මේ අවුරුදු 20ක් තිස්සේ අර ඔබ කිව්ව විදිහට හුඟාක් සම්මාන වල ගල් වැඩි මේ මුල් වැඩි මල් අඩුයි. දැන් අපිට අර ගල් මුල් ප්‍රමාණය බොහොම අඩුයි මල් තමයි වැඩියෙන් තියෙන්නේ. ඉතින් ඒකට හේතුව මිනිස්සු දන්නවා සම්මාන උල්ලට දවසට ඉස්සෙල් දවසේ රාත්‍රියේදී සම්මාන ලාභීන් වෙනස් කරන්නේ නැහැ කියලා අපි. මම බොහොම කැපිය කිව්වේ මං කාවත් මේ නාභිගත කරලා කියපු කතාවක් නෙමෙයි. නමුත් එහෙම කරන්නේ නැහැ කියන ඒ විශ්වාසය කියන එකෙන් රයිගම් සම්මානයක් ලැබීම කලාකරුවන්ට මහඟු වටිනාකමක් ලැබෙනවා කියන එක තමයි. يعني ඔවුන්ට හිතේ අර කහටක් කිලුරක් නැතුව හිතේ කැතක් නැතුව ගන්න පුළුවන් එකක් මේ මල්වට්ටි රත තියන්න පුළුවන් බොහොම පොඩ පිරිසිදු හිතින් වගේ අදහසක් එන්න පුළුවන්. දැන් හැබැයි මේ වගේ කාලක සමයේදී දීපල් මහත්මයා අපි දන්නවා දැන් ඉස්සර නම් දැන හිතවත් කම් වලට අපිට ආයතන වලින් අනුග්‍රහකත්වයක් ගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අද වෙනකොට රුපියල් 10000 සමහර බැනර අනුග්‍රහයක් ගන්න ගියත් බෝඩ් ඇප්‍රූවල් එකට යන තරමටම මූල්‍ය තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිලිමත් වන කාල සමයක්. හැබැයි එහෙම තියෙද්දී මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් විශාල වීදමක් දරන්න සිද්ධ වෙනවා. මෙච්චර මූල්‍ය අපහසුකම් තියෙන කාලයකත් මෙච්චර මූල්‍ය බරවයක් දරන්න ඇයි සම්පත් බැංකුව පැකිලෙන්නේ නැතුව ඉදිරිපත් වෙන්නේ? ඔව් ඇත්තටම දිනේෂ් මෙහෙම කාලෙක මේක ලොකු වීදමක් බැංකුවට. හැබැයි හැමෝම දන්නවා සම්පත් බැංකුව කියන්නේ ට්‍රිලියන් එකකට යවත්කම් තියෙන පෞද්ගලික ක්ෂේත්‍රයේ ප්‍රධාන බැංකුවක්.
එතකොට අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා තිනවා බොහෝම කෙටි කාලයක් සම්පත් බැංකුවේ වයස ගත්තොත් අවුරුදු 37ක් වගේ. හැබැයි මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ මේ අපේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගෙන අපි අපේ ආරක්ෂණ සේවාවන් සපයලා ඒ සියලු දේවල් කරලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ බැංකුවක මේ වගේ මුදලක් වියදම් කරනකොට මේ හැමෝම බලනවා මේ වියදම දරන්නේ මොනාටද කියලා. එතකොට අපි දකිනවා මේ රයිගම්ට සම්මාන දෙනකොට ඒවවල තියෙන විනිවිදභාවය, එතකොට අපක්ෂපාති භාවය, එතකොට ජාත්‍යන්තර මට්ටම් වලට අනුව මේක සිද්ධ වෙන විදිය, එතකොට තෙවන විනිශ්චය මඩුල්ලක් කරා වෙන විදියට. ඉතින් ඒක හින්දා ඇත්තටම අපි ඒ ගැන බොහොම කැමැත්තෙන් අපි මේ මුදල වේදම් කරනවා. මොකද අපි දන්නවා මේක කලාව වෙනුවෙන් කරන දෙයක් හා මේක හරියට කරන වේදමක් කියලා. ඉතින් ඒකින්ද අපි හැමතිස්සෙම මේක වේදමක් විදිහට දකින්නේ. මේක රටේ කලාකරුවන්ගේ ජීවන තත්ත්ව ඉහළ නංවන්න කරන වේදමක් විදිහට අපි ඒක දකින්නේ. ඇත්තටම ආයෝජනයක් විදිහට බැංකු හැටියට. ඒක අපි හැම වේදමක් දරන්නේ. ඒ කියන්නේ ඇත්තටම විශාල ගොඩනැගිල්ලක් හදන්න ආයෝජනය කරනවට වඩා ආයතනයකට වටින්නේ තමන්ගේ කීර්ති නාමය. ඒක තමයි උන්ට සතුව තිබෙන වටිනාම දේ. මට දිනේෂ් එකක් එකතු කරන්න වෙනවා. සම්පත් බැංකුව මේ දීපාල් කියපු නැති වචනයක් කියන්න ඕනේ. සම්පත් කියන නම නැතුව ඒගොල්ලන්ගේ ඍජු ප්‍රචාරණ දැන්වීම වලට සහ ප්‍රචාරණ කටයුතු වලට වියදම් කරන මුදල් ඇරෙන්න බාහිර මොන හරි CSR ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි වෙනුවෙන් වැඩිම වියදම් කරන මුදල අපිට සම්පත් බැංකුවෙන් ලබලා දෙනවා. ඒක තමයි සම්පත් බැංකුවේ වාර්ෂික අයවැයේ පිරිවැය වැඩිම කොටස කියලා මම දන්නවා. ඒ ගැන මම මොන්ට සම්පත් බැංකුවට ස්තුතිවන්ත විය යුතුයි. ඔව්. ඒත් එක්කම දැන් අපි දන්න මේ වගේ ගොඩක් වෙලාවට මේ අපි අතීන අත්දැකීම් එක්ක තමන්ගේ නම කොහෙන් හරි දාගන්න, තමන්ට වෙන බලාධිකාරියක් හදාගන්න. හැබැයි අපිට තියෙන අත්දැකීම් එක්ක අපි දන්නවා සම්පත් බැංකුව තමන්ගේ දායකත්වය දුන්නා. බොහොම නිදහසේ කින්නම් ෆ්‍රයිග්‍රම්ට ඉඩකඩ ලබා දීලා තියෙනවා තමන්ගේ වැඩේ කරගෙන යන්න. දැන් මේ වැඩේ ඇතුලේ තව සම්මාන ඇතුලේ තියෙන ප්‍රධාන තේමාවක් තමයි මේ ජනගත සම්මාන ප්‍රධානයට පත් කිරීම. තාමත්ම වටින වැඩ කටයුත්තක් මේ මේ කාරණාව කොහොමද ඒකට මේ වතාවේදී තින සූදානම්? අත වශයෙන් මේ තුන්වෙනි වතාව මෙවර ටිකක් මම කිව්වා ටික මගේ වචනෙන් කිව්ව ගුටි කරන වැඩකුත් කරන්න හදනවා. ඒක තමයි ජනගත සම්මාන ත්‍රිත්වයක් තිබුණා. වඩාත්ම ජනගත රූපවාහිනී වැඩසටහන, වඩාත්ම ජනගත ටෙලිනාට්‍ය සහ වඩාත්ම ජනගත රූපවාහිනී ප්‍රවෘත්ති. මේ ගමන වඩාත්ම ජනගත රූපවාහිනී නාලිකාවටත් අපි සම්මානය දෙන්න යනවා. මොකද මේ එකම ෆෝමැට් එක. මේක ගැන කිව්වොත් එහෙම දිගටම ජනගත සම්මානය අපි ලබලා දෙන්නේ අපේ අලෙවි බලකායේ ඉන්න 400ක්, බලකායන් තුනක ඉන්න 400කට ආසන්න ප්‍රමාණයක නිරත වෙච්ච ප්‍රධාන ජෙනරල් මැනේජර්ස්ලාගේ ඉඳලා මේ අපේ සේල්ස් රෙප් මහත්තුරුන්ට එනකම් මේ මුළු කණ්ඩායම එකතු වෙලා සේල්ස් රෙප් මහත්තුරු අතරේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංගය, කියන්නේ පාම් ටොප් එකේ මාර්කෙන් අපි ඩේටා එකතු කරනවා. මෙවර අපි ගිය අවුරුදු 25,000 ගානයි, මේ අවුරුදු 30,000කට ලං වෙනවා. මේක තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇරුණු විට පෞද්ගලිකව රාජ්‍යංශයේ ආයතනයක් කරන විශාලතම ජනතා සමීක්ෂණය. ඒ අනුව ඒ ජනතා හරි පෙරහන් කඩකින් පෙරලාගත්තු ජනතා අදහස් වලින් අවසන් සංක්ෂිප්තිය තමයි මේ විදිහට ජනගත සම්මාන සඳහා ඔවුන් සාරේ හැටියට භාවිත කරන සූදානම් ඉන්නේ. මම ඉන්න අන්තිම විනාඩි සම්පත් බැංකුවට මම කැමති මේ තරම් දේවල් සමාජ වටිනාකම් කරන ඔබට විලඳ වටිනාකමකුත් අවස්ථාවක් දෙන්න පාරිභෝගිකයන්ට මොකක්ද මේ අවස්ථාව කියන්නේ? ඔව්, ඇත්තටම සම්පත් බැංකුව කියන්නේ ශාඛා 229කින් ලංකා පුරාවට ව්‍යාප්තිත බැංකුවක්. රයිගම් ආයතනය ගත්තොත් අපිට එදා ඉඳන් හිතන පොඩි තැන ඉඳන් අද වෙනකොට මහා විශාල ව්‍යාපාරයක් හැදිට ගොඩනගලා තියෙනවා. ඉතින් මම හිතන එදා ඉඳන් සම්පත් බැංකුවත් එක්ක පොඩියට පටන් අරන් අද වෙනකොට අපිටත් ලොකු ආඩම්බරයක්. ඉතින් මම කියන්න කැමතියි අපිත් එක්ක ගනුදෙනු කර නැත්තම් කවුරු හරි අපේ ශාඛාවකට ඇවිල්ලා ඒ ව්‍යාපාර දියුණු කරගන්න, තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඇත්තටම ගිණුමක් කරලා අපිත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න කියලා. ඔව්, මොකද අර වක්කඩේ හකුරු හැංගෝ වගේ සල්ලි ආයෝජනය කරන්න බෑ. ඒ හින්දා විශ්වාසවන්ත දෙනක මේ කාරණා සිද්ධ විය යුතුයි. මේ කතාව ඇතුළේ තිබුණ සම්පූර්ණ විශ්වාසය. අපේ කාල වේලාව අවසන්. නමුත් අපි දන්නවා අපි දිහා ඇහැ ගහගෙන ඉන්න ලංකාවේ ප්‍රධාන ආයතනයක් ඉන්නවා. ටෙලිය ඇතුළේ මොනවද සිද්ධ වෙන්නේ කියලා අවුරුද්දක් ඇතුළත සිද්ධ වෙන දේවල් පිළිබඳව ගවේෂණය කරන කණ්ඩායමක් ඉන්නවා. ස්තුතියි අපේ ශේෂ්ඨයේ වටිනාකම ලබා දුන්නට ආචාර්ය විදින්න මහත්මයාට. දිබල්සිල් මහත්ම ඔබටත් බොහොමත්ම ස්තුතියි. අපි දඩ මුඩ ගැහෙමු. එහෙනම් අපි යනවා තව කෙටි විරාමයේ ප්‍රධාන පාලක මැදිරියට. අපි ඊළඟ පැයෙදිත් ඔබ වෙනුවෙන් හරි අපූර්ව දේවල් සූදානම් කරලා තියෙනවා.